ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරයෙන් ඉල්ලා අස්වුණා. ව්‍යවස්ථාවට අනුකූලව ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වෙලා නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීමට පියවර ගන්නවා. ඒ කෙටි කාලය තුල වැඩබලන ජනාධිපතිවරයා ලෙස තාවකාලිකව කටයුතු කිරීමේ වගකීම මට පැවරිලා තිබෙනවා. මේ කෙටි කාල සීමාව තුළ මම හදිසි පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව දේශපාලන ක්‍රමේ වෙනසක් අපේක්ෂා කරනවා. ඒ වෙනස සඳහා වැදගත් සාධකයක් වන්නේ යළිත් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙසම ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා 19 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් යළි ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පසුබිම සකස් කිරීමේ වැඩපිළිවෙල මම ආරම්භ කරා. ලබන සතියේ අලුතෙන් පත්වන ජනාධිපතිවරයාට 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම් මේ කෙටි කාලය තුළ සකස් කරනවා. ඒ වගේම රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නවා. සාමකාමී අරගලය කිරීමේ අයිතිය මම 100%ක් පිළිගන්නවා. නමුත් තවත් සමහරු කඩාකප්පල් ක්‍රියා කරන්නට උත්සාහ කරනවා. තවත් කණ්ඩායම් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ උත්සාහයක් දරන්නට සූදානම් වෙන බවට වාර්තා වී තිබෙනවා. මන්ත්‍රීවරුන්ට ස්වාධීන තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පරිසරය අපි සකසා දෙනවා. ඔවුන්ට පූර්ණ ආරක්ෂාව සලකනවා. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිම කණ්ඩායමකට අප කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් ෆැසිස්වාදී ක්‍රමවේදී ඔස්සේ රට ගිනි තැබීමට වෙර දරන කණ්ඩායම් ඉන්නවා. පාර්ලිමේන්තුව අසලදී ආරක්ෂා හමුදාවන්හි තුවක්කු දෙකක් වෙඩිවුන්දක් සමග පැහැරගෙන ඇත්තේ වැනි පිරිස්. ඒ වගේම හමුදාවේ සාමාජිකයන් 24 දෙනෙක්ට තුවාල ලැබලා තියෙනවා. අද 2 දෙනෙක්ට බරපතල තුවාල ලැබිලා තියෙන්නේ. සැබෑ අරගලකරුවන් එවැනි ක්‍රියා නොකරන බව මගේ විශ්වාසයයි. ඒත් කැරලිකරුවන් හා අරගලකරුවන් අතර විශාල වෙනසක් තියෙනවා. කැරලිකරුවන්ට නීතිය යටතේ ක්‍රියා කරනවා. ආරම්භයේ සිටම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ අය මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කර තිබෙනවා. ඒ අය සමග අප නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. මම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. මම කිසිවිටක ව්‍යවස්ථා විරෝධී කටයුත්තකට ඉඩ දෙන්නේ නැහැ. අනුබල දෙන්නේ නැහැ. මම ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්නෙත් නැහැ. නීතිය සාමය හා බිඳ වැටුණොත් එය අපේ ආර්ථිකයට බලපානවා. ඉන්ධන, විදුලිය, ජලය සැපයීම වගේම ආහාර ද්‍රව්‍ය සැපයීම බිඳ වැටෙන්නට පුළුවන්. අප සියලු දෙනාම මේ අනතුරුදායක තත්ත්වය තේරුම් ගත යුතුයි. නීතිය හා සාමය රැකීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පොලිස්පතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මා පත් කරලා තිබෙනවා. කිසිදු දේශපාලන අතපෙවිකින් තොරව නීත්‍යානුකූල පියවර ගැනීමට ඔවුන්ට පූර්ණ නිදහස ලබා දී තිබෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය පසුගිය සඳුදා පැවති පක්ෂනායක රැස්වීමේදී අපි අවධානය කළා. ඒ සඳහා පොදු එකතාවයකට වහාම එළඹෙන ලෙස මම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටිනවා. මේ දේශපාලන පක්ෂ බේද සහ මතිමතාන්තර පසකලා රට වෙනුවෙන් එකට එක්විය යුතුයි. ඒ නිසා තම තමන්ගේ පුද්ගලික අභිලාෂයන් පැත්තකට දමන්න රටේ අවශ්‍යතාවයන්ට මුල් තැන දෙන්නට පුද්ගලයන් ආරක්ෂා කිරීමට වඩා රට ආරක්ෂා කිරීම ගැන සිතන්න. ජීවත්වීමට හා දේශපාලනය කිරීමට අප රටක් තිබිය යුතුයි.
ඒ නිසා රට ගැන සිතා රටේ ජනතාව ගැන සිතා කටයුතු කරන මෙන් මම සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටිනවා. මුලින්ම මේ ව්‍යාකූල තත්ත්වයෙන් රටත් ජනතාවත් බේරා ගනිමු. ඊට පසුව පක්ෂ දේශපාලන වෙත හැරෙමු. වැඩ බලන ජනාධිපති හැටියට මට පැවරී ඇති බලය අනුව මම තව තීන්දුව දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහා අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරනවා. ඒ වගේම ජනාධිපති කොඩිය අහෝසි කරනවා. රටකට තියෙන්න ඕන එක කොඩියයි. ජාතික කොඩිය විතරයි. අප ඉදිරියට යා යුත්තේ එක කොඩියක් එක සෙවන ලැබමින්. අප අද මුහුණ දෙන මේ අවස්ථාව ගැන මැදිහත්ව ගැඹුරෙන් සිතන්න. දැන් මුළු රටටම නව ප්‍රවේශයකින් නව ගමනක් යෑමේ පසුබිම සැකසී තිබෙනවා. දූෂණයෙන් තොර සාමකාමී යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අවකාශ වඩාත් පුළුල් ලෙස සැකසී තිබෙනවා. අපේ මව්බිම යළිත් ඉහළට ඔසවා තැබීමේ ඉඩකඩ පුළුල් වී තිබෙනවා. එයින් උපරිම ප්‍රයෝජනය ගැනීම අප සැමගේම යුතුකම හා වගකීමයි. ඉතින් අලුත් යුගයක් අලුත් ක්‍රමයක් ආරම්භ කිරීමට අප හැම දෙනාම පූර්ණ ශක්තිය සහ පූර්ණ සහය ලබා දෙමු. පුරවැසියන් ලෙස අපි හැමෝම මේ මල් වට්ටියට අවංකවම අතගහමු. අවසාන වශයෙන් තව දෙයක් සිහිපත් කරන්න කැමතියි. අදට මාස දෙකකට පමණ කලින් මැයි මාසයේ 13 වෙනිදා මම රට වෙනුවෙන් බරපතල තීරණයක් ගත්තා. මම මේ බරපතල තීරණ ගත්තේ මේ රටේ මිලියන 22ක ජනතාව ගැන හිතලා. පාර්ලිමේන්තුව විසින් අලුත් ජනාධිපතිවරයෙක් පත් කරන තුරු ඒ තීරණයේ වගකීම රට වෙනුවෙන් ඉෂ්ට කරනවා. ඒ තීරණයේ වගකීම ඉෂ්ට කරන්නට මම ව්‍යවස්ථානුකූලව බැඳ සිටිනවා. ස්තුතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.